හරි මෙතනදී අපි පොඩ්ඩක් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ GUI application එක event binding ගැන. ඉතින් මේකෙදී අපි සරලවම කතා කරන්නේ. අපි දන්නවා අපිට මේ විදිහට පුළුවන් button click කරලා ඒ වගේම තමයි drop down menu එක item select කරලා radio button එක item select කරලා එක එක දේවල් මේ GUI application එකදී කරගන්න. හැබැයි mouse එක cursor එක එහෙ මෙහෙ කරලා ඒ වගේම තමයි keyboard එකේ keys වලින් මෙන්න මේ වගේ දේවල් වලින් අපිට එක එක events handle කරන්න පුළුවන්. ඉතින් ඒගෙන තමයි අපි පොඩ්ඩක් මේ හරහා කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එක එක ආකාර ගොඩක් තියෙනවා මේකෙදි කතා කරන්න පුළුවන්. අපි බේසික් දේවල් ටිකක් කතා කරන්න try කරමු. හරි. ඉතින් මම මුලින්ම මේකෙදි හදා ගන්නවා පොඩි button එකක්. මම මේ විදිහට button කියලා දෙන්නම්. button සමානයි ptk.button. ඒක එතකොට මම හදා ගන්න root එකට සම්බන්ධ කරලා. ඒ වගේම තමයි ඒකට මම text එකක් දෙන්නම්. click me කියලා දෙමු නිකන් අපි. හරි දැන් අපිට පුළුවන් මේ බටන් එක පැක් කරලා බලන්න දැන් මේක රන් කරොත් අපිට මෙන්න මේ වගේ බටන් එකක් බලා ගන්න පුළුවන් හැබැයි අපි මේක ක්ලික් කරත් මුකුත් කිසිම දෙයක් වෙන්නේ නැහැ ඒකට හේතුව තමයි අපි තාම මේකට මුකුත් හදලා නැහැ අපි කමාන්ඩ් එකක් පාවිච්චි කරලා නැහැ දැන් එහෙනම් අපි පොඩ්ඩක් බලමු කී එකක් හරහා කී එකක් ප්‍රෙස් කිරීම තුලින් බටන් එක ක්ලික් කරන්නේ නැතුව කීබෝඩ් එකේ කී එකක් ප්‍රෙස් කිරීම හරහා මේකෙදි යම් දෙයක් කරගන්න try කරමු හරි අපිට ඒ දෙක කරන්න පුළුවන් මෙන්න මේ විදිහට මම පාවිච්චි කරනවා මෙතනදී root.bind අපිට පුළුවන් මෙතනදී මෙන්න මේ වගේ දෙයක් පාවිච්චි කරන්න මේකෙදි මුලින්ම අපි sequence එකක් දෙන්න ඕනේ sequence එකක් දෙන්න ඕනේ ඊට පස්සේ අපිට function එකක් දෙන්න පුළුවන් මොකක් හරි වෙන්න ඕනේ දෙයක් දෙන්න පුළුවන් හරි sequence එක විදිහට මම මුලින්ම මෙතනදී මේ විදිහේ එකක් දෙනවා මේ විදිහට greater than සහ less than mark එක ඇතුලේ මම key කියලා දෙනවා එතකොට ඕනම කී එකක් ප්‍රෙස් කරොත් අපිට මේ දේ කරගන්න පුළුවන්. දැන් අපිට පුළුවන් ෆන්ක්ෂන් එකක් දෙන්න. මම ලැම්ඩා ෆන්ක්ෂන් එකක් සරලවම යූස් කරන්න. ලැම්ඩා ඉවෙන්ට් ඊට පස්සේ අපි නිකන් print කරමු hello කියලා. මොකක් හරි අපිට print කරන්න පුළුවන්. හරි මෙන්න මේ විදිහට. ඊතර මුලින්ම අපිට sequence එකක් දෙන්න උනා. ඊට පස්සේ අපිට ෆන්ක්ෂන් එකක් දෙන්න උනා. ඉතින් මේකෙදි වෙන්නේ අපි මොකක් හරි කී එකක් ප්‍රෙස් කරාම hello කියලා display වෙන්න ඕනේ terminal එකේ. අපි දැන් මේක save කරලා පොඩ්ඩක් run කරමු. හරි. දැන් මම මේකෙදි enter key එක press කරනවා. ආ ඔයාලට පේනවා මේ විදිහට hello කියලා ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පේනවා මම මේකෙදි වෙන කිසිම දෙයක් කරේ නැහැ. enter key එක press කරා ඊට පස්සේ මම shift key එක press කරන්නම් ඒත් hello කියලා එනවා. ඉතින් අපි මොන key එක press කරත් ඔයාලට පේනවා terminal එකේදී hello කියලා display වෙනවා. හරි ඉතින් මෙන්න මේ දේ තමයි සරලවම අපි මෙතනදි කරේ. ඒතර අපි මේක බයින් කරේ සම්පූර්ණ වින්ඩෝ එකට. මම මෙතන දුන්නේ root.bind කියලා. ඉතින් අපිට පුළුවන් බටන් එකට ඒක සම්බන්ධ කරන්න. button.bind. හරි. දැන් මම මේක රන් කරනවා. දැන් ඔයාලට පේනවා අපි බටන් එක සිලෙක්ට් කරලා නැහැ ඩිෆෝල්ට්. ආ දැන් මම enter key එක press කරන්නම්. එතකොට ඔයාලට පේනවා කිසිම දෙයක් terminal එකේදී නිරූපණය වෙන්නේ නැහැ. shift key එක press කරන්නම්. මොන key එක press කරත් කිසිම දෙයක් terminal එකේදී බලා ගන්න නැහැ. ආ දැන් මම මේ බටන් එක පොඩ්ඩක් සිලෙක්ට් කරනවා. ආ දැන් අපි බටන් එක සිලෙක්ට් කරලා තියෙන්නේ. දැන් මම enter key එක press කරනවා. ආ දැන් hello කියලා ඇවිල්ලා තියෙනවා terminal එකේ. දැන් මොන key එක press කරත් කිසිම අවුලක් නැහැ hello කියලා terminal එකේ display වෙනවා දිගින් දිගටම. ඒ වගේම අපිට පුළුවන් මෙන්න මේ වගේ දෙයක් කරන්න. දැන් අපි hello කියලානේ print කරේ. අපිට කෙලිම මේ event එකම print කරලා බලන්න පුළුවන්. අතරම අපි මොකක්ද මේ select කරලා තියෙන්නේ? එහෙම නැත්නම් keyboard එක හරහා මොකක්ද press කරලා තියෙන button එක කියලා බලා ගන්න පුළුවන් ඒ හරහා. දැන් මම මේක save කරනවා. මෙතන පොඩි ඉඩකුත් වැඩි පුර ගන්න. ආ දැන් අපි මේක run කරමු. හරි. දැන් අපි button එකට bind කරලා තියෙන. එතකොට අපි මෙන්න මේ විදිහට තියාගෙන key press කරාට කිසිම වෙනසක් වෙන්නේ නැහැ. මම දැන් මේ key press කරන ගමන් ඉන්නේ. හැබැයි කිසිම terminal එකේ කිසිම දෙයක් බලා ගන්න අපිට ලැබෙන්නේ නැහැ. හැබැයි මම මේ බටන් එක පොඩ්ඩක් සිලෙක්ට් කරනවා දැන් අපිට පුළුවන් දැන් මම enter key එක press කරන්නම් ආ එතකොට ඔයාලට පේනවා මෙන්න මේ විදිහ event එකක් අපිට බලා ගන්න පුළුවන් key press event එකක් ඒකෙදී ඔයාලට පේනවා return key එක තමයි අපි press කරලා තියෙන්නේ ඊට පස්සේ මම h කියන එක press කරන්නම් ආ දැන් ඔයාලට පේනවා h කියලා මෙතනට ඇවිල්ලා තියෙනවා character එක විදිහටත් h කියලා ඇවිල්ලා තියෙනවා ඊට පස්සේ මම p කියන එක press කරන්නම් ආ එතකොට p කියන එක ඇවිල්ලා තියෙනවා මෙන්න මේ විදිහට අපි ප්‍රෙස් කරන කී එකට අනුව අපිට බලා ගන්න පුළුවන්. හරි. ඉතින් ඒ විදිහට තමයි අපි ඉවෙන්ට් බයින්ඩින් යූස් කරන්නේ. හරි. දැන් මම මේකේ පොඩි වෙනසක් කරනවා. මම මෙතන කී එක වෙනුවට මම මෙතන මෝෂන් කියලා ඇඩ් කරනවා. මෙන්න මේ විදිහට. මෝෂන්. අපි දැන් ටික ටික මේකට මවුස් එකත් සම්බන්ධ කරමු. අපි දන්නවා දැන් කී එකක් ප්‍රෙස් කරාම
අපිට මොකක් හරි කරගන්න පුළුවන් විදිහට ඉවෙන්ට්ස් බයින් කරන්න පුළුවන්. දැන් අපි මේක පොඩ්ඩක් රන් කරලා බලමු. හරි මෙන්න මේ විදිහට අපිට ගන්න පුළුවන්. දැන් ඔයාලට බලාගන්න පුළුවන් මේ රූට් එක එහෙම නැත්නම් අපේ සම්පූර්ණ වින්ඩෝ එකේ අපි මවුස් එක එහෙම එහෙ ගෙනිච්චොත් එහෙම අපිට කිසිම දෙයක් බලා ගන්න නැහැ. හැබැයි මම මේ මවුස් එක අරයි යනවා අපේ බටන් එක උඩට. මෙන්න මේ විදිහට. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මවුස් පොයින්ට් එක අපිට බලා ගන්න පුළුවන් කර්ස් එක කොතනද තියෙන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් x සහ y ඛණ්ඩාංක ඇවිල්ලා තියෙනවා මේ මවුස් එකේ තියෙන තැනට අදාළව. x සහ y ඛණ්ඩාංක. අපි මේ ක්ලෝස් කරලා මේක මේ අපි මේක බටන් එකට නැතුව පොඩ්ඩක් රූට් එකට සම්බන්ධ කරමු. එතකොට සම්පූර්ණ වින්ඩෝ එකට දැන් මේක රන් කරොත් එහෙම දැන් මේ රූට් වින්ඩෝ එකේ එහෙම මෙහෙ අරන් යද්දී අපි මවුස් එක අපිට බලා ගන්න පුළුවන් x සහ y ඛණ්ඩාංක. එතකොට ඔයාලට පේනවා ආරම්භයේදී මෙන්න මේ වගේ ස්ථානයක් ගත්තොත් එහෙම x සහ y වලට බිඳුව බිඳුව වගේ වැලියු එකක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ තැනක් ගත්තොත් එහෙම ඔයාලට පේනවා අපි දුන්නේ x වලට 300 y වලට 200 කියලා දුන්නේ ඒ ආසන්න වැලියු එකක් අපිට ගන්න හැකියාව තියෙනවා. හරි. ඉතින් ඒ විදිහට අපිට මවුස් පොයින්ට් එක අරන් යද්දී අවශ්‍ය ස්ථානවලදී ඛණ්ඩාංක ටික ගන්න හැකියාව තියෙනවා මෙන්න මේ විදිහට ඉවෙන්ට්ස් බයින්ඩ් කිරීම තුලින්. ඒ වගේම අපිට මේ වගේ දෙයක් උනත් කරන්න පුළුවන්. මම මෙතන දෙන්නම් එන්ට කියලා. එතකොට ඇත්තටම අපි වින්ඩෝ එකට ඇතුළත් වෙද්දී තමයි මේ විදිහට print කරන්නේ. අපිට ඕන නම් මෙතනදී event එක print කරන්න නැතුව මම දෙන්නම් මේ විදිහ එක enter to window කියලා දෙන්නම්. ඊට පස්සේ මම මේකම copy කරලා ගන්නම්. මම මෙතන දෙන්නම් leave කියලා. මම මෙතන මෙතනින් දෙන්නම් leave from window කියලා දෙන්නම්. හරි. දැන් අපි මේක පොඩ්ඩක් run කරලා බලමු. හරි. දැන් ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් මේ window එක ඇතුලේ අපි ඉන්නේ. දැන් මේ window එකෙන් එළියට යද්දී ඔයාලට පේනවා leave from window කියලා ඇවිල්ලා තියෙනවා. ඇතුළට යද්දී enter to window කියලා ඇවිල්ලා තියෙනවා. එළියට යද්දී leave from window, ඇතුළට යද්දී enter to window. හරි. ඉතින් මේකම අපිට button වලටත් සම්බන්ධ කරන්න පුළුවන්. මම දෙන්නම් මේ විදියට. දැන් මේක save කරලා පොඩ්ඩක් run කරමු. හරි. දැන් ඔයාලට පේනවා මේ window එක හරහා මේ අදි කිසිම දෙයක් වෙන්නේ නැහැ. හැබැයි අපි button එක ඇතුළට ගියොත් එහෙම enter to window කියලා ඇත්තටම ඇවිල්ලා තියෙනවා. අපි මේක පොඩ්ඩක් වෙනස් කරමු. දෙන්නම් මෙතන button කියලා. හරි. දැන් ඔයාලට පේනවා button එක ඇතුළට යද්දී enter to button කියලා තියෙනවා. ඊට පස්සේ එළියට යද්දී leave from button කියලා තියෙනවා. enter to button, leave from button. හරි. මෙන්න මේ විදිහට අපිට event binding use කරන්න පුළුවන්. ඉතින් මං හිතනවා ඔයාලට ඒ ගැන අවබෝධයක් ලැබෙන්න ඇති කියලා. අපි ඕනනම් තව පොඩි දෙයක් බලමු. මම මෙතනදී මේ වගේ දෙයක් පාවිච්චි කරනවා. මම මෙතනදී entry field එකකුත් හදා ගන්නවා පොඩි. entry කියලා අපි දෙමු ttk.entry. ඒකත් මම හදාගන්නේ root එකට සම්බන්ධ කරලා. වෙන කිසිම දෙයක් ඕනේ නැහැ. අපිට දැන් පුළුවන් මේක hack කරන්න. හරි. දැන් අපි button එකක් හදාගෙන තිනවා. ඒ වගේම entry field එකක් හදාගෙන තිනවා. මම මේ entry field එකටත් events binding පාවිච්චි කරනවා. මම මේ විදිහට දෙන්නම් entry.bind. මෙතනදී මම මේ වගේ දෙයක් පාවිච්චි කරනවා less than සහ greater than mark එක ඇතුලේ. මම මෙතන දෙනවා focus in. එතකොට මෙතනට අපිට ෆන්ක්ෂන් එකක් දෙන්න පුළුවන්. මම lambda ෆන්ක්ෂන් එකක්ම පාවිච්චි කරන්නම්. print. අපි මෙතන දෙමු entry button selected. හරි. entry button selected කියලා එකක් දුන්නා event එකක්. ඊට පස්සේ මම තව එකක් දෙනවා entry button අපි දෙමු deselected කියලා. හරි. මෙතන එතකොට මම දෙන්නේ focus in නෙමෙයි focus out. හරි. දැන් අපි මේක පොඩ්ඩක් run කරලා බලමු. හරි. දැන් ඔයාලට මෙන්න මේ විදිහට බලා ගන්න පුළුවන්. එතකොට අපි event binding මෙන්න මේ විදිහට දෙකක් පාවිච්චි කරලා තියෙනවා. entry field එක select කරාම සහ entry field එක deselect කරාම. දැන් අපි entry field එක select කරමු පොඩ්ඩක්. මම හිතර මේකේ කිසිම දෙයක් ඇතුළත් කරන්නේ නැහැ. මම මෙතන නිකන් select කරනවා විතරයි. select කරාට පස්සේ entry button selected කියලා ඇවිල්ලා තියෙනවා. ඇත්තටම entry button නෙමෙයි entry field කියලා හැදෙන්න ඕනේ. අපි හදා ගන්න ඕනේ. ඒක මම මෙතනදී හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. entry button selected කියලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ මම මේක deselect කරනවා. මම මේ button එක පොඩ්ඩක් click කරන්න. එතකොට මේ entry field එක deselect වෙනවා. එතකොට ඇවිල්ලා තියෙනවා entry button deselected කියලා. ඊට පස්සේ ආපහු
entry button එක sorry entry field එක select කරාම entry button selected කියලා ඇවිල්ලා තියෙනවා වෙන component එකක් click කරොත් එහෙම entry button deselected කියලා ඇවිල්ලා තියෙනවා හරි ඉතින් අපි මෙතනදී කතා කරේ event binding වලදී අපිට පාවිච්චි කරන්න පුළුවන් ඉතාමත් සරල දේවල් කීපයක් ගැන තව ගොඩක් දේවල් තියෙනවා ඔයාලට පුළුවන් ඒ දේවල් search කරලා බලන්න සහ practice කරලා බලන්න හැකියාව තියෙනවා